ඔබ මධ්‍යහනක් ඔබ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත ජනපතිගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට සෑම පාසලකටම මේ වසරේදී සනීප ආරක්ෂක පහසුකම් නවලක්වැල නගරය ජනපති අතින් හෙට ජන අයිතියට ඇමරිකාව සහ චීනය අතර වෙළඳ සාකච්ඡා ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වයේ සම්බන්ධයෙන් ගොනුකළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනාධිකරණයේ අද නියෝග කළා. පෙත්සම් කාර්යයේ අරමුණු ජනපතිටත් රටට අපහාස කිරීමක් බවයි අභ්‍යාචනාධිකරණයේ තවදුරටත් නියෝග කළේ. තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියකුයි එම පෙත්සම ගොනු කර තිබුණේ. කිසිඳු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර ඇති බැවින් ඒ ගොනු කළ පෙත්සම් කාර්යයට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන ලෙසද අභ්‍යාචනාධිකරණයේ නියෝග කළා. එසේම අභ්‍යාචනාධිකරණයේ තවදුරටත් තීන්දුව කළේ පෙත්සම් කාර්යය ජනාධිපතිතුමාට අපහාස කිරීම හා සමස්තයක් ලෙස රටට අපකීර්තියක් ගෙනීම අරමුණු කරගෙන අදාළ පෙත්සම ගොනු කර ඇති බවයි. මානසික රෝගවලට අදාළ පනත යටතේ කටයුතු කිරීමට නම් පොලිසිය වෙත මානසික ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මෙම පෙත්සමට අදාළව එවැනි වාර්තා කිසිවක් ඉදිරිපත් වී නොමැති බව අභ්‍යාචනාධිකරණය නිගමනය කළා. සනීප ආරක්ෂක පහසුකම් නොමැති සෑම පාසලකටම මේ වසර තුල එම පහසුකම් ලබා දීම සඳහා මුදල් වෙන් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අර අනුන්ගේ දරුවන්ට නම දා ගන්න කැමති මහත්තයා අගමැති පුටුවත් බලෙන් උදුර ගන්න. නමුත් දැන් කුමන්ත්‍රණය පරාදයි. අපි දැන් යලි වතාවක් වැඩ ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාව අපි කොයි තරම් දියුණුවේ කියලා හිතුවත් තාමත් පාසල් 10 ගානක් තියෙනවා. ඒ පාසල් දරුවන්ට හරි හැටි වැසිකිලි නැති පාසල්. අනේ එහෙමනම් මේ වසර ඇතුළතදී අපි ඒ සෑම පාසලකටම වැසිකිලි ලබා දීමට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ලංකාව තාම දාස් ගණනාවක් ගෙවල් තියෙනවා පොල් අතු ගෙවල් එහෙම නැත්නම් කැදිච්ච වහලවල් තියෙන ගෙවල් 2019 2020 වර්ෂය උදා වෙනකොට මිත්‍රවරුනි මම සහතික වෙනවා ලංකාවේ මොන අස්සක් මුල්ලකවත් පොල් අතු ගෙදරක් ඉතුරු වෙන්න අපි දියන්නේ නැහැ ඒවට මුදල් වෙන් කරලා තියෙන්නේ මොරගහ කන්ද කලුකඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලක්කල නගරයේ වෙනුවෙන් ඉදිකළ නව ලක්ගල හරිත නගරය හා කලුකඟ ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත් කෙරෙනවා. නව නගරයේ ඉදිකර රජයේ ගොඩනැගිලි විවෘත කෙරෙන්නේ ඊට අදාළ අමාත්‍යවරු අතින්. නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලක්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපතිතුමා රජරට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් මල් පල ගන්වමින් ඒ දශක 4කට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වන මොරගහ කන්ද කලුකඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ඵලයක් ලෙසින් එම ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000ක් වෙනුවෙන් කලුකඟ ජලාශයට යටවන ලක්ගල නගරයේ වෙනුවට නව ලක්ගල නගරය ඉදි කර තිබෙනවා. අනාගත අවශ්‍යතාද සලකා බලමින් නව නාගරික හා උද්‍යාන නගර සංකල්පයන්ට අනුව සැලසුම් සහගතවයි එය ඉදි කර ඇත්තේ. ඒ සඳහා වන මුළු ආයෝජනය රුපියල් මිලියන 4500ක්. නගරයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටාර් 75ක්. නව පොලිස් ස්ථානයක්, ඒකක කළමනාකරණ කාර්යාලයක්, සමූපකාර ගොඩනැගිලි සංකීර්ණයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලක්, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් සහ මහජන පොලක් හා පොදු වෙළඳ සංකීර්ණයකින්ද එය සමන්විතයි. නව බස් නැවතුම් පොලක් සහ තැපැල් කාර්යාලයක් මෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 26ක් නව ලක්ගල නගරයට අයත්. මෙම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි 112ක් ඉදි කර තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2043ක්. ප්‍රදේශයේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සැපයීම මෙන්ම ග්‍රාමීය මාර්ග පුළුල් කිරීමද සිදු කර තිබෙනවා. කැලිකසල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය ඇතිව සකස් කළ නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා. ලක්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහ කන්ද, පල්ලේගම, වස්කමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරු කෝට්ටේ,
මහියංගන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙනවා. දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වෙන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන රැසක් මෙම ප්‍රදේශයට ළඟාවනු ඇතී. මාතලේ නගරයේ සිට ලක්ගල නගරයට ගමන් කිරීමට ගතවන කාලය පැය 4 මාසයේ සිට පැය 1 මාස දක්වා අඩු කර ගැනීමට හැකියවීමද විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ නගරය ඉදිකිරීම සඳහා අදාළ භූමිය තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාව විසින්ම වීමයි. නව නගරය සැලසුම් කිරීමේදී ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. ජනගහන කේන්ද්‍රගත වීම මෙන්ම ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණක්. මේ අතර මොරගහ කන්ද කලුකක ව්‍යාපෘතිය නිසා ඉඩම් මහිමි වූ ජනතාවට මෙරට වැඩිම වන්දි මුදල ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳව පෞද්ගලිකවම අවධානය යොමු කරමින් කටයුතු කර ඇති අතර එසේ ගෙවූ වන්දි මුදල රුපියල් කෝටි 1100කට අධිකයි. දේපළ වන්දිවලට අමතරව ජනතාව යලි පදිංචි කිරීමේදී සෑම පවුලකට අක්කර භාගයක ගෙවතු ඉඩමක් සහ අක්කර 1 මාරක කුඹුරු ඉඩමක්ද ලබා දී තිබෙනවා. මේ අනුව හෙට විවෘත වන නව ලක්ගල නගරය රටටම ආදර්ශයක් සපේන සැලසුම් සහගතම නගරය වනු ඇතී. පුලියන් කොළඹ ප්‍රදේශයෙන් අවිහිත හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය දෙවනදා මෙම අවිහිත තොගයේ හමුවීමත් සමග ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණා. පුලියන් කුලම පුදුර් නාගතම්බි රාජකෝවිල මාර්ගයේ තිබියදී මෙම අවිහිත සොයාගැනුණේ විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ 4ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් මිලිමීටර 9 ජීව උණ්ඩ 18ක් මෙහිතිබී සොයාගැනුණා. සැකකටයුතු පුද්ගලයෙකු එම ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම සිදු කෙරුණා. විශේෂ පොලිස් කණ්ඩායමක් ඊට සහභාගී වූ අතර සැකකරු ඔහු ළඟ තිබූ බෑගයක් එම ස්ථානයේ දමා පලා ගොස් තිබුණා. අදාළ සැකකරු ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. ඒ වවුනියාව සුදුවෙන්ද පිලව් ප්‍රදේශයේදී සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක රදවා ගැනීමේ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. කැබිනට් මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. එම හමුවෙන් අනතුරුව අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අද කැබිනට් මණ්ඩලයේ අනුමත වුණ කැබිනට් පත්‍රිකා අතරින් වැදගත්ම පත්‍රිකා වුණේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණා. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් බඳවගෙන සියලුම සම්මුඛ පරීක්ෂණ කරලා සියල්ල අවසන් කරලා තිබ ප්‍රතිඵලත් නිකුත් කරලා තිබුණා. නමුත් පළාත් සභාව විසින් මේ පිළිබඳව ඔවුන්ට බඳවා ගැනීමේදී ඔවුන්ගේ එකඟතාවය ලැබුණේ නැහැ. ඒ නිසා අද තීරණය කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ක්‍රීඩා පුහුණුකරුවන් 3800 බඳවගෙන පළාත් සභා පාසල් සඳහාද ඒ සියලුම පාසල් ලොට්ට අනුයුක්ත කරන්න. අරලියගහ මන්දිරද අපි ප්‍රී කැබිනට් මීටින් එකක් තමයි තිබුණේ. ඒකෙත් අපි කැබිනට් පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කරලා තමයි අද මෙතනට ආවේ. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොළ බිම අතුට නිති නොලැබ දුක් තකා. ඇල්මින් අකුරු ඉගෙන ගන්නයි කීවේ නිකම්ම නොවේ. එදා වේල අඩුපාඩුවක් නැතිවත් දුෂ්කර ප්‍රදේශයක පාසල් සිසුවියන් දෙදෙනෙකු මෙවර වෛද්‍ය විද්‍යාලයට තේරුණු පුවතක් අපට වාර්තා වන්නේ පොල්පිටිගම ප්‍රදේශයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වන පොල්පිටිගම ප්‍රදේශයට ඇති එකම ජාතික පාසල පොල්පිටිගම ජාතික පාසලයි. 1899 ජූලි මාස 7 වනදා ආරම්භ කළ මෙම පාසලට මෙවන විට වසර 120ක් සපිරෙනවා. එදා මෙදා තුර මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබූ පිරිස බොහොමයි. එහෙත් සමාජය තුළ ඉතා උසස් යැයි සම්මත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට මෙහිම උසස් පෙළ කළ කිසිවෙකුට හැකි වූයේ නැහැ. මෙවර අපස උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට සිසුවියන් දෙදෙනෙකු භාග්‍ය හිමි කරගෙන තිබීම විශේෂත්වයක්. මේ ඔවුන්ගේ කතාවයි. ඒ සම්මාන තුනක් අරගෙන දිස්ත්‍රික්කයේ 48 වෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ගුරු මහත්ම මහත්මීන්ටත් ඉන් ස්තුතිවන්ත වෙනවා. අනාගත බලාපොරොත්තු මගේ හොඳ වෛද්‍යවරයෙක් වෙලා රටට සේවය කරනවා. අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳලා ඉන්නේ. ඒ නිසාද මේ තැනට එන්නුනේ. ඒ දෙන්න හින්දා හුඟක් සතුටු වෙනවා ඒක. ඒ සමාර්ථ තුනක් එක්ක දිස්ත්‍රික් කුසලතාව 19 හම්බලා තියෙනවා. ගොඩක් සතුටුයි. මේකට මට ගොඩක් උපකාර කරේ අම්මයි තාත්තයි ඒ වගේම ගුරු මෑණිවරු පියවරු ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
මේ ජයග්‍රහණය ලබා ගන්නද අත වශයෙන්ම අපිට පුළුවන්කම ලැබුණේ අපේ පාසලේ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම සහ උත්සාහය නිසා. ඒ වගේම දරුවනුත් නිරන්තරයෙන්ම ඔවුන්ගේ අපූර්ණ කැපවීම තමන්ගේ විභාගයේ ඉලක්ක කරගෙන ගියපු නිසා තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. ග්‍රාමීය දුෂ්කර අප වගේ පාසල්වල ඉන්න දක්ෂයින් අපේ පාසල්වලම රඳවනවා නම් අපට තවදුරටත් මෙවැනි විශිෂ්ට දක්ෂ දරුවෝ බිහි කරන්න හැකියාව තිබෙනවා කියලා මම මේ අවස්ථාවේදී ඉතාම ආඩම්බරයෙන් වනාලියකු පහරතීමෙන් පුත්කලයකු මියගොස් තිබෙනවා. එප්පාවල මහලුපල්ලම් ප්‍රදේශයේ හේනක සිට දවසට එමින් සිටි පුත්කලයකුයි මෙසේ වනාලි ප්‍රහාරයට ලක් වුණේ. මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුත්කලෙක්. මේ අතර අලිරංචුවක් නිසා දිගම්පතහ ප්‍රදේශයේ ජනතාව දැඩි අවදානම් තත්වයට පත්ව සිටින බවට වාර්තා වෙනවා. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ පාර දෙපස පදිංචිව සිටින ජනතාවට මේ දිනවල සිදුව ඇත්තේ නිර්වජිතව රැය ගත කිරීමට බව එම ජනතාව පවසනවා. දිනපතාම රාත්‍රී 7 පසු වෙනවත් සමගම ඇතකු සමග වනාලි රංචුවක් එම ප්‍රදේශයේ සැරිසැරීම ඊට හේතුවයි. ප්‍රධාන මාර්ගවල මෙන්ම නිවාස පිටුපසට වී ආහාර සොයා ඇවිදීමට අලින් පුරුදු වී සිටිනවා. මෙම තත්වය පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට පවා බාධාවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එළි වෙනකම් මේ මේ සෙතේ. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ බොහෝ දිනාකේ රැකියාව බවට පත්ව ඇත්තේ මාර්ගය දෙපස බඩඉරිඟු තම්පා අලෙවි කිරීමයි. අඹ ආදී පළතුරු මෙන්ම එළවලු ආදියද ඔවුන් අලෙවි කරනවා. මෙසේ අලෙවි කර ඉතිරිවන පළතුරු මෙන්ම එහි කොටස් සහ ඉවත් කරන බඩේරුඟු පත්‍ර ආදිය තැනින් තැන දැමීම නිසා වනාලීන් මෙම ප්‍රදේශවල සැරිසරන බවයි සීගිරිය වනජීවි නිලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට පවා මෙම වනාලි රංචුව තර්ජනයක්ව පවතිනවා. රාත්‍රී පැමිණ උදෑසන 6 වන තෙක් මෙම වනාලි රංචුව නිවාස ආසන්නයට වී සිටින බවද දිගම්පතහ වැසියන් පවසනවා. ආණ්ඩුවේ වැරදි පවති නම් ඒවා පිළිබඳ විවේචනය කිරීමේ නිදහස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම පණ්ඩාර මහතා පවසනවා. මේ අතර ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා. ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කිරීමේ නිදහස ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් කතා කිරීමේ නිදහස රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේම නිදහසක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී කතා කරන ඉතියේ තියෙනවා. උතේ වල හැම වෙලාවෙම එක්කවිලා පක්ෂයේ රැකගෙන තියෙනවා ආණ්ඩුව රැකගෙන තියෙන අගමැතිවරු රැකගෙන තියෙනවා. පක්ෂ ප්‍රතිසංවිධානය කරගෙන යන ගම්මට්ටමේ ප්‍රතිසංවිධාන, දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිසංවිධාන සියල්ලත් කරගෙන යනවා. අපිට ඕනම වෙලාවක අර්බුදයක් නැතුව ජනාධිපතිවරණ අපේක්ෂකය අපිට දාන්න පුළුවන්. අගමැති අපේක්ෂකය දාන්න පුළුවන්. අපිට මේ ආණ්ඩුව දැන් ඉස්සරහට ගෙනියන්න මෙතන මේ නායකත්වය වෙනස් කරලා නැවත අර්බුද හදන්න අපි ලෑස්ති නැහැ. අපිට කිසි ගැටලුවක් නැහැ. අවශ්‍යතාවය අනුව අපි ලෑස්ති අපේ අපේක්ෂකය කවුද කියලා අපිට ඕන වෙලාවක තීන්දුවක් එක රැයින් අපිට ගන්න පුළුවන්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. ඒ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ කොට්ටාස බලමණ්ඩල වැස්සීමේදී මේ රටේ ජනතාවට රටේ අනාගතය ගැන තීරණය කරන්න පුළුවන් ආකාරයට ස්ථීරසාරව මේ රටේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කරන්න දක්ෂ ජනතාවගේ ආදරය දිනාගත්ත උතුර දකුණ යා කරන්න පුළුවන් දුප්පත් පොහොසත් හැමෝටම ඒ ඔවුන්ගේ ජීවිත ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නායකයෙක් අපිට මේ රටේ ජනාධිපතිවරයා හැටියට තෝරාපත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ ජනාධිපතිවරණය අපි දිනනවා. ඒ ජනාධිපතිවරණය දිනන්න පුළුවන් අපේක්ෂක අපිට ඉන්නවා. වහාම ජනාධිපති මැතිවරණය කැඳවන්න එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ලෑස්ති ජනාධිපති මැතිවරණයකට මුහුණ දෙන්න කියන එක. කිසිදු අවස්ථාවක රට දෙකට කරන්නට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික විද්වත් සමුළුවේදී අදහස් දක්වමින්. අපි එකක් සහතික කරන මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ සක්‍රියව දේශපාලනයේ නිරත වෙන තාක් කල්
මේරට බෙදීමට ඉඩ නොදෙන බව අපි මේරට ජනතාවට සහතික කරනවා මේරට බෙදීමේ තීරණාත්මක සංදිස්ථාන වලට ගිහිප හැම වෙලාවකම අපි අපේ දේශපාලන වාසිය පසෙක තබා මේරට බෙදීම වැළැක්වීම සඳහා තීන්දුව తీරනගත් දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්පුණා එහිදී අදහස් දක්වූ එහි නියෝජිතයා අපි දුක් විඳලා හදපු පක්ෂය අපි දුක් විඳලා හදපු පොහට්ටුව අපි දුක් විඳලා හදලා ගත්ත ජයග්‍රහණ අපි කාගේවත් ඕනෑම පකන් වලට අපේ පොහට්ටුව පාව දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ මේ රටේ පළාත් පාලන ආයතන වල බහුතර බලයක් ගත්ත පක්ෂයේ විදියට ඉදිරියේදී අපි මේ රටේ ජනතාවත් එකතු කරගෙන නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරවීමේ සටනේදී වගේම මේ රට ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදී මේ රට කඩන්න නොදී මේ රට ආරක්ෂා කරන වැඩපිළිවෙලේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් විදියට අපි කටයුතු කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා ආගර පතන ග්ලාස්කෝ වතුයායේ පේලි නිවාසයක් කඩවැටීමේ තර්ජනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා ආගර පතන වැවිලි සමාගමේ ග්ලාස්කෝ වතුයායේ කඩවැටීමේ තර්ජනයට ලක්වති පේලි නිවාසය වසර 150කට වඩා පැරණි බවයි එහි නිවසියන් පවසන්නේ ඇතැම් නිවාසවල බිත්ති විශාල වශයෙන් ඉරිතලා ඇති බව ඔවුන් පෙන්වා දෙනවා කුමන වේලාවක හෝ මෙම පේලි නිවාසය කඩාවැටි ජීවිත හා දේපලවලට හානි සිදුවිය හැකි බව ඔවුන් කිය අදහසයි. පසුගිය වසරේදීද මෙම පේලි නිවාසයේ බිත්තියක් කඩාවැටි පවුල් 4කට අයත් සමාජිකයන් 11 දෙනෙකු ඥාතීන්ගේ නිවාසවල නතර වී සිටින බවත් ඔවුන්ට තවමත් తాවකාලික නිවාස හෝ නොලැබුණු බවත් ඔවුන් පවසනවා. වසර 26ක් ජන ශුන්‍යව පැවති ප්‍රදේශයක ස්ථිර නිවාස දහසක ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒ වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේදී. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ ජනතාවට ගම්බිම් අතහැර යාමට සිදු වුණා. වසර 26ක් තිස්සේ ජන ශුන්‍යව පැවති එම ප්‍රදේශයේ ජනතාව යලි ගම්බිම් වලට පැමිණියේ යුද්ධය අවසන් වීමෙන් පසුවයි. මෙම පිරිස වෙනුවෙන් නිවාස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. උන්හිදිත නැහිමියු තමන්ට ස්ථිර නිවසක් ඉදි කර දීම සම්බන්ධයෙන් එම ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. අපිට වෙන්නේ හදා ගන්න තවපෙන් අජේටත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාත් අපි වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා. යුද්ධ කාලේ මේ ප්‍රදේශයේ කවුරුත් පදිංචිලා හිටියේ නැහැ. ඉතින් නිවාස අධිකාරිය හරහා අපිට නව නිවාස යෝජනා වැඩපිළිවෙල හරහා නිවාසල හම් වෙලා තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුවටත් නිවාස අධිකාරියටත් අපි කෘතඥතාව පළ කර සිටින්න. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මල්වතු මහවිහාරය වෙත ප්‍රදානය කළ ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වුණා මෙම සන්නස් පත්‍රය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගුඩ විජිත සිරිස්වාමීන් වහන්සේයි. උන් වහන්සේ එම සන්නස් පත්‍රය මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ඊයේ සිදු කෙරුණා. එහිදී මහනායක ස්වාමින් වහන්සේ එම සන්නස් පත්‍රය මල්වතු මහවිහාරයේ කෞතුකාගාරයේහි තැන්පත් කරන බව ප්‍රකාශ කළා. විහාරයේ අලුතෙන් ඉදිකරන ගොඩනැගිල්ලෙහි අභිනව කෞතුකාගාරයක් පිහිටවන බවද උන් වහන්සේ පැවසුවා. දිවයින පුරා තවදුරටත් වැසි නොමැති කාලකුණික තත්ත්වයක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි සිහින් වැසි හැරණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලකුණ තත්ත්වය තවදුරටත් පවතින ඇත අපේක්ෂා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන 5 කිලෝමීටර 40 පමණ දක්වාන තරමක් තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවයින වටාන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගයේ 5 කිලෝමීටර 30 40 අතරක් ගණනෙවි බලාපොරොත්තු වෙනවා. මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වෙන්න පුළුවන්. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට ITN පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk